සමන සමයේ 13 වන සතිය අඟහරුවාදා මෙනෙහි කෙරේම. උන්වහන්සේ ඔරුවකට නැගුණු කල ශ්‍රාවකිය උන්වහන්සේ සමග ගියහ. එවිට ඔරුව රළපතරින් වැසී යන තරම් මහා චණ්ඩ මාරුතයක් මුහුදේ හැමිය. ස්වාමීන් වහන්සේට ඔබ ගමනක් යනවා නම් ඒ ගමන තුල ප්‍රශ්න අරගල කුණාටු කැළඹිලි එන්නේ නැහැ කියලා සාතික උන්වහන්සේ කවදාවත් දෙන්නේ නැහැ මගේ ප්‍රමාදේ. ගීතවල 23 ස්වාමිනාසේ මා එඬේරානෝය රුදුරු නිම්න ඝන අඳුරු අන්ධකාරයේ මැදින් ගියත් ඔබ මා සමග බැවින් ඔබ නලංගු විය යුතු එකම සහායකම කාරණය ස්වාමිනාසේ ඔබත් එක්කද කියන දේ විතරමයි වෙන කිසිම දෙයක් නෙමෙයි උන්වහන්සේ ඔබත් එක්කනම් උන්වහන්සේ ඔබත් එක්කනම් ඔබ ඉන්නේ උන්වහන්සේගේ බෝට්ටුවේ නම් මේක ලස්සන මතයතුමාගේ මාක්තුමාගේ විශේෂ කතා කරනවා අපි දියඹට යමු අපි එගොඩට යමු එතන මේ කතර ගෙවාගෙන යන්න තියෙන එගොඩ ස්වර්ගයට යන්න මරණය දක්වා මේ කතර එතර කරන්නට වෙනවා අපිට හැබැයි එතර කරන්නේ ජේසුගේ බෝට්ටුව ජේසුත් එක්ක කියනක මතක තියාගන්න ජේසු නැතුව ඔබ නන්නත්තර වෙනවා එතන ඔබගෙන් එකම නලංගු එච්චරයි ජේසුත් එක්ක නම් වටපිටාවේ මොනවා වුණත් උන්වහන්සේ ඔබ වරගෙන යනවා. අද අපි දකින්නේ සොදොම් ගොමෝරා විනාශ වෙනකොට ස්වාමීන් වහන්සේ ලොත්ව බේරගන්න විදිහ. ඇත්තටම ආබ්‍රහම්ගේ යාඥාව නිසා, මැදිහත් යාඥාව නිසා, දේවදූතයෝ ලොත්ව බේරගන්න යනකොට ඇත්තටම පහන් වූ කල දේවදූතයෝ ලොත් ඉක්මන් කරමෙමින් ඔබේ භාර්යාවද මෙහි සිටින ඔබේ දූවරුද දෙදෙනාද රැගෙන හනික පිටතට යන්නේ. එසේ නොකළොත් මේ නුවර වනසාලීමේදී ඔබත් මැරියට හැකේ කිය. එවිට ලොත් අධිමදි කළේ එත් සමිධානන් වහන්සේ ඔහුට අනුකම්පාව දැක්වූසේක. අමුත ඔහුද ඔගේ බිරිඳ දූවරුන්ද අතින් අල්ලාගෙන නිවසෙන් පිටතට ගෙන ගොස් නුවරින් පිටත නතර කළාය. ස්වාමිනාසේ කොච්චර දයාබරයිද. ඔබගේ මගේ අරගලය අස්සේ ස්වාමිනාසේ කටයුතු කරන විදිය. සොදොම් ගොමෝරාව විනාශ වෙනවා කියන තැනදී. අබ්‍රහම්ගේ ආඥාව නිසාම ලොත්ව බේරගන්න විදිය. ස්වාමිනාසේ ඔබගේ මගේ සිද්ධි අස්සට එන විදිය ඒ දූතයන් ඒ අරගලයේ අස්සේ ඉන්නවා හැබැයි කියනවා ආපස්ස බලන්න එපා හනික යන්න ලත්ගේ බිරිඳ ආපස්ස බලනවා ඇයි ලුණු කඳක් වෙනවා මගේ ප්‍රමාන්තනේ ඒක අකීරු අකීකරකම සංකේතයක් අකීකරකම තුල ඊට පස්සේ කවදාවත් ලත් ලුණු කෑවේ නැහැ කියනවා කෑම වලට දාලා ඒක විහිළුවට කියන්නේ කෙසේ වෙතත් මොකද වෙන්නේ දැන් ඒ එහෙම යන තැනදී ස්වාමිනාසේ යලත් එක ඉන්නවා. ඉතින් ලොත්ත කියද්දී ඔබ ඔබ කඳුකරට යන්න කියලා ලොත් කියනවා. අනේ ස්වාමිනි කඳුකරට යන්න බෑ. ඔබ කරුණාව දැක්වුව නිසා. නමුත් කඳුකරට යන්න බෑ. එහෙත් ලොත් ඔවුන්ට උත්තර දෙමින් ස්වාමිනි එසේ නොවෙත්වා. ඔබේ දාසයා වන මට අනුකම්පා කරමින් මාගේ පණ බේරා ගැනීමට මඟ පෙන්වීමෙන් ඔබ මට කරුණාව දැක්වා ඇත. ඒත් කඳුකරට පලා යාම නම් මට නොහැකිය. මගදී කිසියම් විපතක් අසු වී මා මැරෙන්න පුළුවන්. බලන්න අර නගරේ ඒ කුඩා වුවත් පලා යාමට මට ඒ කිට්ටුය. දැන් ඒ පෙන්නන නමුත් උනාසේ ඒ දරා ගන්නවා මගේ ප්‍රමාදේ. එතන නගරයට ගිහලා ඒ නගරය විනාශ කරන්නේ නැහැ ගෙන්දගම් වර්ෂාවෙන්. මුළු කෙන් මුළු සොදොම්ය ගොමෝරාවම ගෙන්දගම් වර්ෂාවෙන් විනාශ වෙනවා. ගිනි උදුණක් වගේ දුම් යනවා. ස්වාමීන් වහන්සේ යාලගේ ජීවිතය ඒ අර්ගලය හරහා අර්ගණ යනවා. ගිනි මැද ජල මැද ස්වාමීන් වහන්සේ වර්ගණ යන්නේ. එතකොට බොට්ටුව කියද්දි බොට්ටුව ඇතුලේ කුහරයක් තියෙනවා. ඒ බොට්ටුව ඇතුලේ කුහරය පිරෙන්නනේ වාතේ. වාතේ තිබුණාම තමයි ඒක පාවෙන්නේ. නැත්නම් බොටු ගිලෙනවා. ඒතර ඔබව කතරෙන් එතර කරන රහස ජේසු තුල ඒ වාතය නැත්නම් සුළඟ සුද්ධාත්මයano දෙවියන්ගේ හුස්ම ඔබ තුල තියෙනට ඔබ සදා එක කොරෙන්ති 6:18 කියන්නේ එකයි ඔබ සුද්ධාත්මන්ගේ වංශේ මන්දිරය බවන දන්නේද? එක කරුන්ති තුරේ දාසිත කියන්නේ ඔබ ශුද්ධාත්ම විනාශයේ મંદિરය. ඒතර ඔබ තුල එළියේ බාහිර කුණාටු වතුර මිනිස්සු කියන දේවල් වෙන දේවල් ඔබට පුරවගෙන දඟලන්න ඔබට බෑ. ඒ මොචකම ඔබ ගිලෙනවා ගමන එකකට යන්න ගමන යන්න බෑ. ඒ නිසා තමයි ඒ වතුර බහිස් කරන්න ඕනේ. ඔබ ඇතුළට වතුර එනවා නම් ඒ වතුර අහකට දාන්න ඕනේ. ඒ අහකට දාද්දි තමයි ස්වාමිනාසිකේ මහා ආදරයෙන් ඔබත් වල කටයුතු කරන්න. ඔබට නැවත ගමන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ මූදේ වතුරෙන් බෝට්ටුව පෙරනවා. ශුද්ධාත්මයන්ට වඩා ලෞකික කියන දේවල් වලින් ලෞකික දේවල් වලින්
මාංශයෙන් පුරවගෙන කලබල වෙලා බය වෙලා නන්නත්තර වෙනවා. මොකද යහතර ප්‍රමාන්තිරි ඒ විට ඔරුව රැළපතරෙන් වැසී යනතර මහා චණ්ඩ මාරුතක් මුදේ හැමිය. උන්වහන්සේ ඔරුවේ සැතපියුන්සේක. ඒ විට ඔහු උන්වහන්සේ අවදි කරවා ස්වාමීනි අප ගැලවීම ගැලවුව මැනව අප විනාශ වන ළඟයි. ත චේසු බෝට්ටුවේ ඉන්නේ. ත විනාශ වෙන ළඟයි කියලා. මගේ ආදර ප්‍රමාන්තිරි ස්වාමීනාසත්ගේ බෝ ජීවිතයේ අද්දි සමහර වෙලාවට කුණාටු අගරතැබ්බි එනවා. හැමතික තියන ස්වාමීන් වහන්සේ ඉන්නවා. හැබැයි සමහර අවදිවල ස්වාමීන් වහන්සේ නිදිදව කියලා අපට හිතෙනවා. දැන් අනිත් පැත්තෙන් ගත්තාම මෙච්චර කුණාටුවක් මැද ජේසුට නිින්ද යන තරම් එක්ක ජේසුට හොඳට මහන්සි වෙලා ඉන්නවානේ. ඒ මහන්සි වුණත් බාවුනාම නිින්ද යන්නේ නැහැ. නිින්ද යන්නේ ඒ තරමට ඒ අරගල ඇතුළ ජේසුගේ තාත්තා තුළ තියෙන ඇදහිල්ලේ ඇදහිල්ල තියෙන තිරසාර බව. ජේසු ජේසුගේ ඇඟට අත තියන්න බෑ කාටවත් නියමිත මොහොත වෙනකම්. එහෙනම් කුණාටුවකින් නෙමෙයි ජේසු මැරෙන්න යන්නේ. උනාසේක දන්නවා මගේ ප්‍රමාන්තනේ. ඔබගේ මගේ ජීවිතයේ ඔබගේ මගේ ජීවිතයේ ඉරණම උනාසේගේ අත තියද්දි සිද්ධි වලට බෑ බව නතර කරන්න. සිද්ධි වලට බෑ බව ඔබව බාවන්න මතක තියාගන්න. ත්‍රි ස්වාමීන් වහන්සේ එයාලා ජේසුව කුද්දන් අපි මැරෙන්න ළඟයි. කොහෙද මැරෙන්න ළඟ? උනාසේ ඉන්නවා නම් කොහෙද මැරෙන්නේ? ඒක ඔවුන්ගේ නිගමනයක් නෙමෙයි. හැබැයි ඔබ ජේසුව යවදි කරන්න ඔබගේ අරගලදී උනාසේ ගාවට යන්නේ. උනාසේ අවදි වෙලා අහන්නේ එකයි. උනාසේ උන්ට කතා කරට ඇදහිල්ල මදකමක හැටි. බියවන්නේ මන්ද? බයසා විශ්වාසයකට යන්න බෑ. විශ්වාසය තියෙනවා නම් බය නෑ. බය තියෙනවා නම් විශ්වාසය නෑ. ඒ කියන්නේ එයාලා ජේසු ඉන්නවට වඩා කුණාටුව මවපු ස්වාමින් වහන්සේ ජලයේ සුළඟ මවපු මූද සාගරයේ මවපු ස්වාමින් වහන්සේට වඩා අයිතියක් සිද්ධියට දීලා. ඔබේ ප්‍රශ්නේ ගුලියත් වගේ විශාල වෙන්න පුළුවන්. මේ දාවිත් වගේ ස්වාමීන් වහන්සේතුල යැපෙද්දි ඔබ ඊට වඩා ලොකු විශාල කෙනෙක් බව මතක තියාගන්න වෙනවා. ස්වාමීන් වහන්සේ කයි යන්නේ ඇදහිල්ල මදිකමක හැටි. ඔබ බයි බය වෙන්නේ. කිසිම සිද්ධියක බය වෙන්නේ උනාසේ ගාවට යන්න. ඇත්තටම ඔබට පුළුවන් දෙවියන්ව අවදි කරන්න. උනාසේ අවදියෙන් ඉන්නේ. හැබැයි මේ දෙවියන් අවදි කිරීම තුළ ඔබයි අවදි වෙන්නේ ස්වාමීන් වහන්සේ ඉන්නවා කියන එකට. ජීවිතය ඇතුලේ ඔබ අවදි කරගන්න. මොකද ස්වාමීන් වහන්සේත් එක්ක ඉන්නේ. ඔබ නලංගු වෙන එකම කාරණාව ඔබ වෙන බෝට්ටුවකද ඉන්නේ. නැත්නම් ඔබ ඉන්නේ ජේසුගේ බෝට්ටුවේද? ජේසුත් ඔබ ඉන්නවා. උන්වහන්සේ ඉන්නවා නම් ඔබට දඟලන්න දෙයක් නැහැ මගේ ප්‍රේමන්තනි. උන්වහන්සේ නැගිටිනවා. ඇදහිල්ල මදකමක හැටි බියවන්නේ මන්ද කියන්නේ නැගිට මාරුතයට හා මුහුදට නිශ්චල වන්නට අනකලසේක. ජේසුගේ අධිකාරී බලය අනකරනවා. කීකරු වෙනවා. ඔබගේ ජීවිතයේ ඒ බලය අයිති කරගන්න. ස්වාමිනාසගේ වචනය නිශ්චල වෙන්න. ඔබ ඇතුලේ කුණාටුවට එක වතුර නෙමේ සිතුවිලි කුණාටුවලදී ඔබගේ අතුලාන්ත බයවලවලදී අන්න කරන්න ඒ වචනය නිශ්චල වෙන්න. මගේ ප්‍රමන්ත තෝරි පිතුනේ විස්සේ ඉඳන් කතා කළ කියනවා. වාසේ කුණාටුවකට පසු නිශ්චලතාවය ඇති කරවනසේක. කඳුලට හා වේදනාවට පසු ඔබහන්සේ අසීමිත සහනය දෙනසේක. ඔබගේ අදහස් මිනිසාට තේරුම් ගත නොහැකිය. මගේ ආදර ප්‍රමන්තනේ ත්‍රි ස්වාමිනාසේ ඔබව ඒ හරහා අරගෙන ගිහිල්ලා ඔබට මහා සංනිධියාවක් නිදහසක් දෙන්නේ. ඒ කුණාටු හරහා යද්දී ඔබට ඒක හම්බ වෙන්නේ. ස්වාමිනාසේ නැගිටලා ඒ කුණාටු නිශ්චල කරනවා. ඊට මහත් ඉස්සලසාවයක් විය. ඒ ප්‍රශ්නෙට පස්සේ ස්වාමිනාසේ ඔබව මහා තැන්පත් තැනකට ගන්නවා. උත්තර දෙන්න එතනයි. ඔබ නිශ්චල වෙන මම දෙවිඳුන් බව දැනගන්න. වචනය ගීතවලි 46:10 මතක් කරන්නේ ඒකයි. ඔබව ඒ නිශ්චලතාවය තුළ ස්වාමිනාසේ අරගෙන. ඒක හැබැයි අරගලයකට පස්සෙ වෙන දෙයක්. මෙතුමා කිබඳු කෙනෙක්ද? සුලගහ මුහුද පවා එතුමන්ට කීකරු ඇතයි කිය. සුලඟ සහ මුහුදත් කීකරු වෙනවා. හැබැයි ඔබ කීකරු වෙනවා. උනාසගේ වචනය අයිති කරගන්න මගේ ප්‍රමාන්තෙනි. වචන තුළ ඇදහිල්ලෙන් ඔය කතර එතර කරන්න. ස්වාමිනාසේ අද ඔබට ආරාධනා කරනවා. ඒ එතර වෙන කතර ජේසුත් එක්ක ඉන්න. ඔබ නලංගු විය යුතු එකම කාරණාව ජේසු ඔබගේ බෝට්ටුවේ ඉන්නවාද? ඔබ ජේසුගේ බෝට්ටුවේද කියන දේ විතරයි. මුහුද වතුර ඇතුළේ පුරවද්දි මාංශය ලෝකයා යක්ෂයා පුරවද්දි ඔක අහක් කරලා විසි කරලා නිදහස් වෙලා ස්වාමීන් වහන්සේගෙන් පිරෙන ශුද්ධාත්ම ගමනකට ඇතුළු වෙන්න ආරාධනා ඔබ සෑම දෙනාටම ආදරයෙන් මගේ ප්‍රමාතනේ. ජේසු විරයි.